කොහොමද හරියාකාරයෙන් ව්‍යායාම කරන්නේ අපේ මංජුල අද සූදානම් තරත් එක්ක එකතු වෙලා ඒගෙන තොරතුරු ඔබට කියන්නට සුබ සන්ධ්‍යාවක් සුපුරුදු පරිදි අද සබස්වන්නේ ස්පෝට් ලෙසන් සෙග්මන්ට් එක සමගින් අපි මේ වෙන විදිහට අපේ සෙග්මන්ට් එකේ පියවර 8ක් සීමා කරාම ආරයි ඒ පියවර 8 සුදී අපි ඔබට කරුණු කිව්වා ඇඟේ පහළ කොටසට සහ ඉහළ කොටසට ව්‍යායාම කරන ආකාරය පිළිබඳව අපි අද සූදානම් මෙහි තවත් පියවරකට යොමු වන්නට ඒ සඳහා සුපුරුදු පරිදි අප සමගින් එක්වනවා සරත් විජේවන්ද සරත් අද අපි මොකද කරන්න එක්සයිස් එක ඇත්තටම අපි අද කතා කරන්න යන්නේ ෂෝල්ඩර්ස් වලට එහෙම නැත්නම් ඩෙල්ටොයිඩ් වලට එහෙමත් තවත් විදිහකට කියනවා උරහිසට කරන ව්‍යායාම සම්බන්ධව මුලින්ම මම කැමති උරහිසට කරන ව්‍යායාම වලට පළමුවෙන් ඔබට යම් කිසි දැනුමක් වීමක් කරන්න මේ උරහිසට කරන ව්‍යායාම වල ඇයි අපි ව්‍යායාම කරන්න කියලා මුලින්ම මට කියන්න ඕනේ මේ උරහිසේ තියෙනවා ඇන්ටීරිය කියලා කොටසක් මේ ඉදිරිපස කොටස ඒ වගේම මේ පිටිපස කොටසක් තියෙනවා පොස්ටීරිය කියලා ඒ වගේම මේ මිඩල් ඩෙල්ටොයිඩ් කියලා මේ මැද කොටස අපි හඳුන්වන්නේ ඒ වගේම මේ අතේම මේ තියෙනවා ෂෝල්ඩර් මසල් හතරක් තව මේ ඇඟ ඇතුලේ ඇතුලට වෙන්න ඉම්ප්‍රාපිනේටර් සබ්ටිස් කැපිලරි ටෙරස් මයිනර් කියලා මසල් හතරක් තියෙනවා මේ මසල් හතර ස්ට්‍රෙන් කරන්න ඕනේ මුලින්ම අපි එක්සර්සයිස් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඒ මොකද හැම දෙයකම මුලින්ම ඕනම කෙනෙක් ෂෝල්ඩර්ස් වලට එක්සර්සයිස් කරන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලම කරන්න ඕනේ එක්සර්සයිස් තමයි ඉන්ටර්නල් ඇන්ඩ් එක්ස්ටර්නල් රොටේෂන් අර ඇඟ ඇතුලේ තියෙන ඩීප් මසල් ස්ට්‍රෙන් කරන්න අපි පටන් ගමු ඒ ඉන්ටර්නල් ඇන්ඩ් එක්ස්ටර්නල් රොටේෂන් එක්සර්සයිස් කරන හැටි මුලින්ම මේකට කියන්නේ ඉන්ටර්නල් රොටේෂන් කියලා මෙන්න මේ විදිහට අල්ලලා මේ එල්බෝ එක තියා ගන්න ඕනේ ඇඟ සිට්ටුවට වෙන්න තියලා මේ වගේ දණිස් දෙක ටිකක් නවලා මේ ලෝ ඇබ්ඩොමිනල් එක රයිට් ටෙන්ස් කරලා චෙස්ට් එක ඉස්සරහට දාලා ෂෝල්ඩර්ස් පස්සට තියන්න ඕනේ මේ අත මේ විදිහට තියන්න ඕනේ කියලා මෙයා හුස්ම පිට කරන ගමන් මෙතෙන්ට අදිනවා මේ විදිහට කේබල් එක අදින්න ඕනේ ඉමින් සරි මේකට තමයි ඉන්ටර්නල් රොටේෂන් කියන්නේ මේ එක්සයිස් එකෙන් වෙන්නේ සබ්ස්ටිස්ටියලිස් කියන මසල් එක වර්ක් අවුට් වෙන එක මේ හරියයි රයිට් දැන් අපි ඊළඟට ඒත් එක්කම අනිත් එක්සයිස් එක කරනවා ඒකට කියන්නේ එක්ස්ටර්නල් රොටේෂන් කියලා. මේක තින් අල්ලන්න. රයිට්. මේ විදිහට මේ අත මෙතන තියා ගන්නවා. තියාගෙන මෙහාට අදිනවා. මේකෙන් වෙන්නේ එක්ස්ටර්නල් රොටේෂන්. මේ එක්සයිස් එක ඉෆෙක්ට් වෙන්නේ මේ පිටිපස්සේ තියෙනවා ඉම්ප්‍රාපිනේටර් සහ ටෙරස් මයින කියලා මසල්ස් දෙකක්. ඒ මසල්ස් දෙක තමයි. මේ එක්සයිස් කරන හැම දෙයක්ම විශේෂයෙන්ම ස්පෝර්ට්ස් කරන අය විශේෂයෙන් ත්‍රෝවින් එක්ස්ටර්නල් වල එක්සයිස් කරන මේ ස්පෝර්ට්ස් කරන අය විශේෂයෙන් මේ වගේ එක්සයිස් කරන්න ඕනේ මොකද මේ ෂෝල්ඩර් එක ඇතුලේ තියෙන මේ මසල් ස්ට්‍රෙන්ත් කරන්න. හැමතිස්සෙම මතක තියාගන්න මේ එක්සයිස් එක කරනකොට මේ විදිහට මේ එල්බෝ එක ඇඟ සිට්ටෙන් තියෙන්න ඕනේ. මේ ෂෝල්ඩර් එක ඉස්සරහා තිබුණොත් හරි එහෙම නැත්නම් පස්සට වැඩිපුර ගියොත් හරි මේ එක්සයිස් එක හරියන්නේ නැහැ. හරියට මේ අත කෙලින් තියෙන්න ඕනේ. මෙහෙම අදිනකොට මේ අත මේ විදිහට කෙලින් තියෙන්න ඕනේ. ඒ වගේම බෙත් එක අවුට් කරන්න ඕනේ. රයිට්. මේක තියන්න. මේත් එක්කලා අපි කරනවා තව එක්සයිස් එකක් මේකට කියන්නේ කියුබන් ප්‍රෙස් එක කියලා කියුබන් ප්‍රෙස් එක මේ විදිහට අත් දෙක උස්සනවා එන්න මේ ගානට මේ විදිහට තියලා දැන් මේ විදිහට රොටේට් කරනවා මේ පැත්තට කළා මේ විදිහට ප්‍රෙස් එක කරනවා කරන්න right මේ එක්සයිස් එක අර ඉස්සෙල්ලා මම කිව්ව විදිහට ඇඟේ තියෙන හැම මේ ෂෝල්ඩර් එකේ තියෙන හැම මසල් එකක් මේ කියන්නේ අර ඉම්ප්‍රාපිනේටර් සුප්‍රාපිනේටර් සබ්ඩිස්කලරිස් කියන මේ මසල් හතරටමයි සාමාන්‍යයෙන් මේ අනිත් ඇඟ පිටෙන් අපිට පේන්න තියෙන මසල්ස් වලටයි මේ එක්සයිස් එක ඉෆෙක්ට් වෙනවා. මේකට කියන්නේ කියුබන් ප්‍රෙස් කියලා. මේ විදිහට උඩට ප්‍රෙස් කරන වෙලාවට තමයි අපි බ්‍රෙත් එක අවුට් කරන්න ඕනේ. හැමතිස්සෙම බ්‍රෙත් එක අවුට් කරන්න ඕනේ අපේ ඇඟෙන් ෆෝස් එක යූස් කරන වෙලාවට. රයිට්. අල්ලයට දාන්න. හරි තරත් අපි හිතන්නේ උරහිසර ව්‍යායාම කරන ආකාරය කිව්වොත් මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් ඔබ ලබා දුන්නා. අපි ලැබන සතිය මොකද කරන්න යන්නේ? අපි ලැබන සතිය කරන්න යන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක් තියෙනවා ෂෝල්ඩර්ස් වල හන්ච් බෑක් කියලා ඕගොල්ලෝ අන්න අර ලයිපොසිස් කියලා කියන්නේ මෙහෙම ෂෝල්ඩර්ස් එකට එන මේ තත්ත්වයක් තියෙනවා හුඟක් අයගේ ලේසි පොස්චිය කියලා කියන්නේ අපි ඒකට කරන ව්‍යායාම පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි තරත් අපි දැන් සුදානම් වෙන අපේ සෙග්මන්ට් එක නිමා කරන්න ලැබන සතියත් අපි මේ සෙග්මන්ට් එක ගන්න වෙන ඉවසරෙනවා.
මේ සූදානම අදට ඔබේ නිවසේ සමුගෙන යන්නට. දැනුමට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා අපිව නරඹන්න අපේ වෙබ් ලිපිනය www.swarnavahini.lk. අපේ ලිපිනයේ නිෂ්පාදක ස්පෝට් සෙට් ස්වර්ණවාහිනී අංක 67 ගාලුපාර කොළඹ 3. අපි ජලිත් ඔබ හමුවන්නේ ලබන සෙනසුරාදාවේ හැන්දෑවේ 5ට. සමගන්න මොහොතේ ප්‍රාර්ථනය උදා වූ සතියන්තයේ ක්‍රීඩා විජයය ඇඟට දැනෙන සතියන්තයක් වන්නට කියලා.